ක්‍රිකට් කියන්නේ අපේ ආගම වගේ. අපි ක්‍රිකට් වලට ගොඩාක් ආදරේ. ටෙස් වරම් ලබාගෙන අදට වසර 40ක්. දශක වශයෙන් ගත්තොත් දශක 4ක් ගත වෙනවා. මේ මංගල ටෙස් තරගයේදී පළමුවෙන්ම පන්දුවට පහර දුන්නේ අපේ බන්දුල වර්ණපුර මැතිතුමා. එතුමා අද ජීවතුන් අතර නැහැ. දෙවුනුවට පන්දුවට පහර දෙන්නේ සිදත් වෙත්තමුණි. අපි අද එතුමාගේ නිවසට ආවා මේ සැන්දෑවේ එතුමත් එක්ක කතා කරන්න. ඉතාම සුන්දර සහ සරල විදියට එදා ඒ මංගල ටෙස් තරගයේ අතීතාවර්ජනයක් සිදු කරමින් මේ ප්‍රශ්නෙට මම ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ටෙස් තරගයත් එක්ක පාදක කරගෙන දැන් වගේද ඒ කාලේ ටෙස් තරගයකට සූදානම් වීම කොහොමද සිදු වුනේ? ඔව් ඒක මම හිතන්නේ අපි තරුණ ක්‍රීඩකයන් හැටියට සිහිනයක් වගේ බලාගෙන හිටිය අපිට අවස්ථාවක් ඒවි කියලා ටෙස් මැච් එකක් ගහන්න. මට මතකයි මං 77 පටන් ගත්තේ. අපිට ටෙස් ස්ටේටස් හම්බුනේ 81 ද කොහෙද. අපිට හිතාගන්න බැරි සතුටක් එදා අපි ඉංගලන්තේ ඉන්නකොට තමයි අපිට ආරංචි වුණේ. මම හිතන්නේ 1981 ටුවර් එකක කවුන්ටිස් ටුවර් කරනකොට යෝක්ෂයවල ඉන්නකොටයි මට මතක අපිට ටෙස් ස්ටේටස් හම්බුණා කියලා අපිට දැනුම් දුන්නේ ගාමිණී දිසානායක මහත්මයයි රාජමහේන්ද්‍රන් මහත්තයයි. මම හිතන්නේ ඒක ඒ කාලේ සිහිනයක් වගේ අපිට හැමදාම ඕන වුණේ කියන්නේ අපි ටෙස්ට් මැච් එකක් ගැහුවා කියලා. හැබැයි ඉතින් එදා ඉඳන් මේ ක්‍රීඩාව ටෙස්ට් මැච් එකක් නේ මම ටෙස්ට් මැච් 23ක් ගැහුවා. ඊට පස්සේ දිගටම මං හිතන්නේ අපේ රටේ ක්‍රිකට් ස්ටෑන්ඩඩ් එක දියුණු වෙන්න පටන් ගත්තා. තව ගොඩක්ම වැදගත් වන්නේ මේ ක්‍රීඩාව වෙනින් රටවල් වල ක්‍රීඩා කරේ වෘත්තිමය මට්ටමකින්. අපිටත් ඒ වෘත්තිමය මට්ටමටම එන්න පුළුවන් වෙන අවස්ථාව ලැබුණා 1996ට පස්සේ. 96 2000 වගේ වෙනකොට ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තියක් හැටියට ගෙනියන්න පටන් ගත්තා. ටෙස් වරම් ලබා ගන්නා විට අපේ කණ්ඩායම අද වගේ තාක්ෂණයේ අතින් දියුණු මට්ටමක හිටියේ නැහැ. අපිට පහසුකම් තිබුණේ නැහැ. නමුත් එංගලන්තය කියන්නේ ඉතාම සුපිරි කණ්ඩායමක් ඒ වෙන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර. බයක් හිතුණද ඒ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන්න? අපිට හැම ඒ කාලේ 1976ත් 1960ත් මම හිතන්නේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙක් හිටියා. ඉතින් අපිට කවදාවත් හිතුන්නේ අපි ඒගොල්ලොන් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. මොකෝ මම හිතන්නේ ටෙස්ට් මැච් එකට ඉස්සෙල්ලා වන්ඩේ මැචස් දෙයක් තිබ්බ අපි ඒගොල්ලොන් ඔය පැරද්දුවා ඒක. ඉතින් දක්ෂතාවය පැත්තෙන් අපිට අඩුවක් තියෙනවා කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ප්‍රශ්නේ වුණේ අපිට 5-day ක්‍රිකට් ගහලා පුරුදු නැති එක. මොකෝ අපේ රටේ තිබ්බේ 2-day ක්‍රිකට්. උයි අර සුපර් ටුවර්නමන්ට් කියලා තිබ්බ 3-day. එච්චරයි. ඉතින් අනිත් දවස් දෙක ගැන හිතනකොට ඒ කියන්නේ මැච් එකක් පේස් කරන්න ඉගෙන ගන්න ඕන. බැට්ස්මන් කෙනෙක් හෝ බෝල කෙනෙක් ඒ පළවෙනිම ෆිට්නස් එක තියෙන්න ඕන දවස් 5ක් ගහන්න. තව පුරුද්ද තියෙන්න ඕන බැට් කරනකොට වුණත් පුරුද්ද තියෙන්න ඕන මේ ඒ කියන්නේ දිග ඉනිං එකක් ගහලා සයිඩ් එක සේෆ් ටෝටල් එකක් බිල් කරන්න. ඒ තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ අපිට. උයි අපිට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තිබ්බේ නැහැ නේ කාලේ. ඒ කියන්නේ ස්ටේඩියම්ස් තිබ්බේ නැහැ, ලොකු ස්ටේඩියම්ස් තිබ්බේ නැහැ. මම හිතන්නේ ඒකින්ද තමයි ICC ටෙස්ට් ස්ටේටස් හම්බ වෙන්න පරක්කු වුණේ. හැබැයි ගාමිණී දිසානායක මහත්මයා ඐ තින් මං හිතන්නේ ඒගොල්ලන්ට පොරොන්දු වුණා අපි මේ විදියට කරන්නම් ස්ටේඩියම්ස් බිල් කරන්නම් කියලා. දැන් තරගයක් පවත්වනකොට ලොකු අතිවිශාල මුදලක් ලැබෙනවා. එයමයි සමහරලාට ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් මේ වෘත්තීය මට්ටමට පැමිණ තිබෙන්නේ. ඒ ගැන විවාදයක් නැහැ. ඒ කාලේ ඔබතුමාට ලොකු මුදලක් හම්බ වුණාද? මං හිතන්නේ මං අවුරුදු 10ක් ලංකාවට ගහලා රිටයර්මන්ට් එනකොට 87 මං හිටියේ අර සීනියර් බ්‍රැකට් එකේ. මැච් එකකට රුපියල් 10,000ක් දුන්නා. ඒක ලොකු දෙයක් එච්චරයි. ඒ කියන්නේ ටුවර් ෆී, කොන්ට්‍රැක්ට් ෆී ඒවා මොනවාක්වත් නැහැ. තාම මතකයි 1981 අපේ පළවෙනි ඉංග්ලිෂ් ටුවර් එකේ අපිට මං හිතන්නේ පවුන්ඩ් 2ක් දුන්නා දවසටම. හැබැයි ඇත්තට කිය යුතු දෙයක් තමයි අපේ ලාංකිකයන් ඒ රටේ හිටපු ලාංකිකයන් අපිව ඉතාමත් හොඳට බලාගත්තා. මට තාම මතකයි හැමදාම මැච් එකක් කියනවා ගෙදරට ඇවිත් කෑම කන්න
සමහරක් අය හෝටලේට කෑම එව්වා කෑම පැකට් කරලා එවනවා මට මතකයි මතපන්දගේ නිව්සීලන්තයට අපි ගියාම මයි අපිව බලාගත්ත විදිය අපිටත් පුදුමයි ඒ තරම් හරි ෂෝක් එකකට ක්‍රීඩකයන්ව බලාගත් අපේ ලාංකික පොපියුලේෂන් එකේ ඉන්න දැන් කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගත්තට සමහරලාවට කොටු පැනීමේ කලාවකුත් තියෙනවා ක්‍රීඩාවත් එක්ක ඒ කාලෙත් එහෙමද ඔබතුමාලා නෑ ඒ කාලේ හරිම රිලැක්ස් ඇට්මොස්ෆියර් එක කියන්නේ දැන් ඉන්න ක්‍රීඩකයන්ට මට පව් කියලා හිතන මොකෝ හෝටලේ ඉන්න හිරකාරයෝ වගේ ඒ කියන්නේ කාමරෙන් එළියට යන්න බෑ කැමරාස් තියෙනවා පඩිපෙළෙන් පල්ලෙහාට ගියොත් සෙකියුරිටි ඉන්නවා ඉතින් ඒ කාලේ ඔය මොනවාක්වත් තිබෙන්නේ අපි දිහා කවුරුත් බැලුවේ නෑ අපිට කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මැනේජර් කෙනෙක් කියයි 10 වෙනකොට කරුණාකර ගිහින් නිදියන්න කියලා හැබැයි මං හිතන්නේ අපි එච්චර ඒව ගැන කල්පනා කරා කියලා. තව ඒ කාලේ මෙච්චර සෙකියුරිටි ප්‍රශ්න තිබෙත් නැහැනේ. දැන් ඉතින් ක්‍රීඩාව වෙනින් මට්ටමකට ගිහින් ඉඳලා කරප්ෂන් ඉෂුස් තියෙනවා. ඒ කාලේ ඒව මොනවත් නැහැනේ. ඒකින්ද අපිට ඒ අතින් හරිම ෂෝක් කාලයක් අපේ ඒ ක්‍රිකට් ජීවිතේ. දැන් ක්‍රීඩකයෙක්ට එච්චර ලේසි නැහැ. හැම පැත්තෙන්ම බලනවා මොනවද වෙන්නේ මොනවද කරන්නේ කියලා. මේ Facebook උයි මොනවද අනිත් ඔය මීඩියා platforms හින්දා හැරෙන්න බෑනේ ප්ලේ කෙනෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් මතු වෙනවා. අපේ කාලේ ඒක මොනවක්වත් තිබ්බේ නැහැ. දැන් අපේ පළවෙනි ටෙස්ට් තරගය දිහා අවධානය යොමු කළොත් ඔබතුමාට අමතක නොවනම සිදුවීම කුමක්ද? මේ ටෙස්ට් තරගේ 40ක් වෙලා අමාරුයි හිතාගන්න. මං හිතන්නේ අපි බැට් කරන්න ගිය ඒ පළවෙනියට බැට් කරන්න ගිය අවස්ථාව මං හිතන්නේ ඒ කියන්නේ ස්පෙෂල් මොමන්ට් එකක් හැටියට මතකයි. මොකෝ අපි හැමදාම කිය හිටියේ ටෙස්ට් මැච් එකක් ගහන්න ඕන කියලා රිටයර් වෙන ඉස්සෙල්ලා. ඊට එහාට අපි වැඩිය කල්පනා කරේ නැහැ. හැබැයි ඊට පස්සේ තමයි ඉතින් මැචස් ගහන්න පටන් ගත්තාම අන්තිමට ඉතින් මම ටෙස්ට් මැච් 23ක්ම ගහලා රිටයර් වුණේ. හැබැයි ඒ පළවෙනි ටෙස්ට් මැච් එකේ ඒක තමයි මම හිතන්නේ මට ලොකුම දේ මට බැට් කරන්න යනවා. දැන් 1982 පෙබරවාරි 17 වෙනිදා ඒ වෙනකොට ඔබතුමාගේ වයස කීයද? මම හිතන්නේ 25ක් වෙන්නේ නැති. වයස 25ක් වෙන්නේ නැති නේ? 25. ඔව් දැන් අවුරුදු 40 නම් දැන් මට 65යි. ලොකු බලාපොරොත්තුවක් තිබුණද මම මේ තරගෙන් ශතකයක් ගන්නවා අර්ධ ශතකයක් ගන්නවා? ඇත්තට මට මතක නැහැ කොහොම හිතුවද කියලා. දැන් නෑ අපිට ඕන වුණේ ටීම් එකක් හැටියට ගින් හොඳට කරන්න. ඔව් ඕන ප්ලේ කෙනෙක් බැට් කරන්න නැත්නම් බෝල් කරන්න යනකොට හිතාගෙන යන්නේ කොහොම හරි මොනවා හරි කරන්න ඕන කියලා. මම මේ මැච් එකේ එච්චර කරේ නැහැ. ඊට ඉස්සෙල්ලා ගහපු වන් ඩේ මැච් එකේ මම හිතන්නේ මම මෑන් ඔෆ් ද මැච් වුණා 86 නට් අවුට් දෙක වේද ගාලා. ඉතින් ඔව් හැම ක්‍රීඩකෙක්ම හදන්නේ මැච් එකක් ගහන්න ගියාම කන්ට්‍රිබියුට් කරන්න ටීම් එකට. අපේ ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා දෙනකොට කියන්නේ ඒක දැන් ශ්‍රී ලංකාවේ ඒ අවස්ථාවේ ගත්තත් අපි සංවර්ධනයේ වෙමින් පවතින රටක්. ඒ කියන්නේ අපිට මේ දියුණු රටවල් එක්ක තරග කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. නමුත් අපි කොහොම හරි ටෙස්ට් වරම් ලබා ගන්නවා. ඒක අපේ ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකේ ඉතිහාසයේම අමරණීය අවස්ථාවක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් අපි උදා කරගත්තේ කොහොමද? තරග කරලාද? එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියමු ෆයිට් කරලාද? එහෙම නැත්නම් අපිට බන්දේසියක දීලා දුන්නද? නෑ ලොකු ෆයිට් එකක් තිබ්බ. මොකෝ අපි හැමදාම කිව්වේ 1960 ගණන් වෙලා ඉඳන්ම 1970 ගණන් වෙලත් අපිට ක්‍රීඩා කිරීමේ හැකියාව, දක්ෂතාවය, තාක්ෂණය හොඳටම තිබ්බද? කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මං ඉතාමත් කනගාටු වෙනවා. මං හිතනකොට අපිට ඉස්සෙල්ලා ගහපු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනෙක්ට ටෙස්ට් ක්‍රිකට් ගහන්න බැරුණා. හැබැයි ඒ කට්ටියට ඒ දක්ෂතාවය තිබ්බා. ඉතින් අපි ඒ කට්ටියටත් ඉතාමත් ඒ කට්ටිය ගැන හිතනකොට ඉතාමත් ගෞරවයෙන් හිතන්න ඕන. කෙසේද ඒ කට්ටිය හින්දා තමයි අපේ ගේම් එකත් දියුණු වෙලා
අපිට ටෙස් ක්‍රිකට් ගහන්න පුළුවන් වුණේ. මං හිතන්නේ එක නිකන් දන් වෙලක් වගේ 1961 කාලේ ගහපු අය 70 කාලේ හැට බැටන් එක දුන්නා, ඊට පස්සේ අපි ගත්ත බැටන් එක, ඊට පස්සේ ඕක දිගටම ගියා. දැන් දැනුත් ඒ බැටන් එක හරියට එනවද කොතන හරි? දැන් සමහර කියනවා එක කාලයකදී, මම නම් සදාහන් කරන්න කැමැත්තක් නැහැ, ඒ කාලයෙන් පස්සේ බැටන් එක හරියට දුන්නේ නැහැ කියලා. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම කියලා. ඔබතුමා විශ්වාස කරනවද ඔබතුමාට දුන්න ඒ බැටන් එක ඔබතුමාගෙන් පස්සේ වෙනත් ක්‍රීඩකයෝ අතරපත් වෙලා ඒ ක්‍රීඩකයෝ නිසි ලෙස හුවමාරු කරා කියලා? මං හිතන්නේ අපි 96 වර්ල්ඩ් කප් එක දිනලා 2000 පහු වෙනකන් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මට හිතුනේ මේ අපේ ඡන්ද ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙන හින්දා අපි එච්චර හොඳට කරන්න පුළුවන් දේ කරේ නැහැ කියලා. ක්‍රීඩාව ඉදිරියට ගියා මදි කියලා. හැබැයි මේ ක්‍රීඩාවත් ඉතින් වෙනස් වෙන සුළු දෙයක්. මට හිතෙනවා දැන් අපේ ක්‍රීඩාව ආයි හොඳ තත්ත්වයකට ඇවිත් හොඳ ප්ලේස් ලෙවල්යක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියව හරියට බලාගත්තොත්, නර්චර් කරොත් මට හිතෙනවා ආයි අපිට උඩටම එන්න අවස්ථාවක් තියෙවි කියලා. මේකනේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ ක්‍රිකට් ලෝලින්ගෙන් පස්සේ සහ පැත්තෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයගේ පැත්තෙන්. දැන් අපි ඔබතුමා කිව්වට යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක හොඳයි, අපි බලාපොරොත්තු තියාගන්න ඕන. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීමක් තියෙනවා කියන එක අපිට ඇස්පනා පිටම සමහරලාවට පේනවා. ඒකෙදි යෝජනා එනවා ඔබතුමා වැනි අය එන්න ඕන කියලා. ක්‍රිකට් සභාපති ධූරය ඔබතුමාට පිළිගන්න ආරාධනා කළොත් ආයි වහෙන් හොරෝ කියන්නේ නැතුව පුළුවන්ද, ගන්නවද නැද්ද? ඔව්, මේකයි ප්‍රශ්නේ. දැන් මම ඉන්ටරිම් කමිටුවේ සභාපති හැටියට හිටියානේ. ඒක අපොයින්ට්මන්ට් එකකින් ආපු එකක්. මම ජීවිතේටවත් මේ ඡන්දයකට ඉඳලා ක්‍රිකට් බෝඩ් එකට එන්න කිසිම කැමැත්තක් නැහැ. ඒ කියන්නේ අන්තර්පාලන කමිටුවක් පත් කරලා ඔබතුමාට ආරාධනා කරත් එන්න බාර ගන්නවා. ඔව්, හැබැයි මං හිතන්නේ ඒක නෙවෙයි වැදගත්. දැන් ඔය ඉන්ටරිම් කමිටු අපි තියලා ඇති. අපිට කරන්න යුත්තේ කර යුතු දේ තමයි අපේ මේ කොන්ස්ටිටියුෂන් එක ව්‍යවස්ථාව මාරු කරලා මේ ඡන්ද 147 අඩු කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. මං හිතන්නේ ඒ අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවට පස්සේ මං හිතන්නේ මේ රටේ ගොඩක් හොඳ පාස් ක්‍රිකටර්ස්ලා ඉන්නවා. දැන් අපි වගේ අය වයසට ගිහින්, හැබැයි තරුණ ක්‍රිකටර්ස්ලා, මේ රිටයර් වුණ ක්‍රිකටර්ස්ලා ඉන්නවා. ඒ කට්ටියට ඇවිත් මේ ක්‍රීඩාව බාර ගන්න පුළුවන් මං හිතන්නේ. අපි කියමු දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා ඔබතුමා අපේක්ෂා කරන විදිහෙන් මේ ක්‍රිකට් වල වෙනසක් ඇති කරන්න වත්මන් ක්‍රීඩා ඇමතුමා ඔබතුමාට ආරාධනාවක් කළොත් එන්න අන්තර්පාලන කමිටුව හෝ වෙන හෝ නමකින් හඳුන්වන දෙයක සභාපති ධූරය ගන්න කියලා ඔබතුමා බාර ගන්න සූදානම්. ව්‍යවස්ථාව වෙනස් කරන්න එන්න කිව්වොත් එනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න නැතුව මට හිතන්නේ මොනවා කරත් අපි ඉතමයි. ඉතින් ඒක තමයි වැදගත්ම දේ මට හිතෙනවා. උදෙන්ම පත්‍රය බලන්න මෞරට.lk මෞරට ජාතික පුවත්පතේ වෙබ් අවකාශය.